ආයුබෝවන් සුබ උදෑසනක්. අද අඟහරුවාදා දවස. ඉතින් පහුගිය දවස්වල අයහපත් කාලගුණයක් පැවතියා. දැන්නේ කාලගුණය යහපත් වෙමින් පවතින මොහොතක ඉතින් ස්වර්ණවාහිනී නිරන්තරයෙන්ම ඔබට මට අපට හැමෝටම වැදගත් වූ කරුණු කාරණා සම්බන්ධයෙන් සාකච්ඡා කරනවා. රටට හඬක්. රට කියන්නේ ඔබයි මමයි අපි හැමෝම. රට සුරක්ෂිත වුණොත් රට සංරක්ෂණය වුණොත් රට ඉන්න ජනතාවත් ඔවුන්ටත් ඒ ප්‍රතිලාභ ලැබෙන නිසා මේ මාතෘභූමිය මේ රට මේ රජය මේ ආණ්ඩුව අපි ඔක්කොම එකට එකතු වෙලා ජාති ආගම් කුල ભેදකින් තොරව ඉස්සරහට යන්න ඕන. රටට හඬක් ඔබට වැදගත් වූ කරුණු කාරණා සම්බන්ධයෙන් කතා බහ කිරීමේදී අද මැදිරියට ආරාධනා කරේ නම කිව් පමණින් හඬ ඇසූ පමණින් ඔබත් මාත් හැමෝම දන්නා කෙනෙක් විශේෂයෙන්ම ජනමාධ්‍යත් එක්ක ලෙන්ගතුව ජනමාධ්‍යර නැතුවම බැරි කෙනෙක් තමයි. කැලණිය විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කතිකාචාර්යතුමා සමන් රාජපක්ෂ මහත්මයතුමා තමයි කැලණිය විශ්වවිද්‍යාලයේ මාධ්‍ය අංශයේ අධ්‍යක්ෂකතුමන්. ආයුබෝවන් ඔබතුමාට. ආයුබෝවන් චන්දන. ඉතාමත්ම ගෞරවයෙන් යුක්තව පිළිගන්නවා. මොකද කතිකාචාර්යතුමෙක් කියන්නේ පැයක් විනාඩි 15ක් විනාඩි 5ක් 10ක්වත් වෙන් කරන්න බෑ. නමුත් සර්ණවාහිනී ඉල්ලීම ඉවත දැම්මේ නැහැ. දරුවන් රාශියක් බලාගෙන ඉන්නවා අධ්‍යයන කටයුතු වලට. මදකට ඒ කටයුත්ත පසකදා ඔබ වෙනුවෙන් තමයි අපේ ස්වර්ණවාහිනී මැදිරියට පැමිණියේ. මේ කතා කරන්නේ මුළු මහත් ශ්‍රී ලාංකිකයින් වෙනුවෙන්ම. විදේශගත වෙන ශ්‍රී ලාංකිකයින්ටත් මේ කරුණු කාරණා වැදගත් වන්නට පුළුවන්. ජ්‍යෙෂ්ඨ කතිකාචාර්යතුමනි, මම මුලින්ම ඔබතුමාගෙන් අහන්නම් මේ අපි පහුගිය කාලේ ටිකක් දුක් විඳ ආර්ථික වශයෙන් රට කඩාගෙන වැටුණා. දැන් මොන වගේ තැනකද රට තියෙන්නේ? ජනාධිපතිවරණයක් පවත්වලා අලුත් ජනාධිපති කෙනෙක් පත් කරගෙන මහමැතිවරණයක් ආසන්නේ නැවුම් බලාපොරොත්තු එක්ක මිනිස්සු බලාගෙන ඉන්නවා. 2.20 ලක්ෂයක් වන ජනතාවගේ ඉරණම ජනතාව සිතූ පැතූ ආකාරයෙන් මේ නව පාලන තන්ත්‍රයේ විසින් ඉෂ්ට කරයි කියලා. ඉතින් අපි හැම කෙනෙක්ම පාලකයා ගැන පාලන තන්ත්‍රය ගැන එදා මෙදා තුර විශ්වාසී තිබ්බා. ජනතාව තමන්ට ලැබුණු හැම අවස්ථාවකම ජනාධිපතිවරණවලදී මහමැතිවරණවලදී ඒ ඉදිරිපත් වුණු අපේක්ෂකයන් අතරින් සුදුසු කෙනා තෝරාගත්තා. කියන්නේ වඩා සුදුසුම කෙනා නෙමෙයි, ඒ අපේක්ෂකයන් අතරින් සුදුසුම කෙනා තෝරාගත්තා. ජනතාව ජනතාවගේ වගකීම අඩු වැඩි වශයෙන් ඉෂ්ට කළා. පාලකයෝ තමන්ගේ වගකීම් ඉෂ්ට කළේ කොහොමද කියන එක ගැන චන්දන ඔබත් මමත් අපි හැමෝම දන්නවා. ඉතින් මේ ජනාධිපතිවරණයෙන් පස්සේ මිනිසුන්ට නැවුම් බලාපොරොත්තුවක් ඇවිල්ලා තිබෙනවා. මහමැතිවරණය පවත්වනවා. පාර්ලිමේන්තු බලය ලබා දීම සම්බන්ධව මිනිසු තුළ විවිධ අදහස් පවතිනවා. මිනිසු මේ දිහා මේ වෙන වැඩපිළිවෙළවල් දිහා බලන් ඉන්නවා. අලුත් රජයක් ආණ්ඩුවක් එක ජනතා අභිලාෂයන් මුදුන්පත් වෙන අලුත් රටක් ගොඩනගෙන තුරු. ජ්‍යෙෂ්ඨ කතිකාචාර්යතුමනි, දැන් අපි ඡන්දෙ දුන්නා බලයට පත් කරා, නව ජනාධිපතියෙක් බලයට පත් වුණා, පත් කරා කියලා අපිට නිකන් ඉන්න පුළුවන්ද? ඇත්තටම චන්දන, දැන් පාලකෙක් පත් කරා කියලා මේ පාලකයාට සියල්ලම වෙනස් කරන්න බෑ. දැන් අපි ගොඩක් අපේ අදහස තමයි අපි ජනාධිපතිවරණයේදී මහමැතිවරණයේදී අපේ කැමැත්ත අනුව අර ඡන්ද දවසේ අර කාඩ්බෝඩ් වලින් ගෝණියකින් කොටු කරපු කාමරයට ගිහිල්ලා කුටියට ගිහිල්ලා අපි කතරේ ගහලා අර පෙට්ටියට දාලා ඇවිල්ලා සමහරට ඡන්දය අහලා අපි ඡන්දේ පාවිච්චි කරපු කෙනා ජයග්‍රහණය කළොත් අපි සතුටු වෙනවා, රතිඤ්ඤ දානවා, පෙළපාලි යනවා. අපි ටිකක් අපි ත්‍රිල් එක බලය සමහර විට පෙන්නනවා. පෙන්නලා අපි ආයෙ සුපුරුදු තත්ත්වයට වැටෙනවා. මොකද මා විශ්වාස කරන්නේ පාලකයෙකුට පමණක් ජනතාව නැත්නම් රටක් ගොඩනගන්න බෑ. එහෙම පාලකයා පමණක් ගොඩනගපු රටවල් ලෝකේ කොහෙවත් නෑ. හැබැයි පාලකයාට පුළුවන් ආදර්ශයෙන් කැප වෙන්න. පාලකයා ආදර්ශමත් වුණහම ජනතාවට පුළුවන් ඒ පාලකයාගේ අනුව යන්න. දැන් ඔය අංගුත්තර නිකායේ තියෙන සූත්‍රයක් අදම්මික කියලා. ඒ අදම්මික සූත්‍රය කියන්නේ රටේ පාලකයා දූෂිත වෙන ප්‍රමාණයට අනුව රටේ ජනතාව දූෂණය වෙනවා, නිලධාරීන් දූෂණය වෙනවා, පූජකයෝ දූෂණය වෙනවා, දෙවියන් දූෂණය වුණාම දෙවියෝ ප්‍රකෝප වෙනවා. දෙවියෝ ප්‍රකෝප වුණාම මනා දහරින් වැසි වසින් නැහැ, හුලං හමන් නැහැ, ඍතු ભેදේ වෙනස් වෙනවා, ඉරහඳ හරියට පායන්නේ නැහැ, විෂමව පායන්නේ. ඒතකොට මෙන්න මේ වගේ විෂමතාවයටපත් වෙච්ච අවුවට වැස්සට අහුවෙන බවභෝග හරියට පැසෙන්නේ නැහැ. හරියට නොපැසෙන බවභෝග අනුභව කරන මිනිස්සු දුර්වර්ණ වෙනවා, අල්පායුෂ වෙනවා, බොහෝ ආබාධ ඇති අය බවටපත් වෙනවා. ඉතින් පාලකයා ධාර්මික වුණොත් ඒ රට, ඒ සමාජය
ධාර්මික වෙනවා යහපත් වෙනවා සබාදහම පවා ආශිර්වාද කරනවා යහපත් පාලන තන්ත්‍රයකට ඒ නිසා ජනතාවත් පාලකයා ආදර්ශයෙන් කැප වෙන්නට අවශ්‍යයි පාලකයාට වැඩපිළිවෙලක් තියෙනට අවශ්‍යයි තමන්ගේ රටේ ජනතාව ගැන පාලකයා කියන්නේ ජනතාවගේ ආරක්ෂකයා එතකොට මග පෙන්වන්න ජනතාවත් තමන්ගේ තැන්වල ඉඳිමින් තමන්ගේ භූමිකාවන් හරියට ඉෂ්ට කරමින් තමන් පත් කරගත්ත පාලකයාත් එක්ක රට ඉදිරියට ගෙන යන මෙහෙයුමට ජනතාවත් දායක විය යුතුයි රට ඉදිරියට ගෙන යන කටයුත්තේදී ජනතාවගේ දායකත්වය ඉතා වැදගත්. ජ්‍යෙෂ්ඨ කතිකාචාර්යතුමන් සඳහන් කරා මේ පාලකයා දැහැමි පාලකයෙක් වෙන්න ඕනේ නැතුව මේ රට හදන්න බෑ. එයා හොරෙක් වුණොත් වංචාකාරයෙක් වුණොත් ජනතාවරදී මොන චෝදනාවක් ඔබතුමා මේ විශ්වවිද්‍යාල දරුවොත් එක්කනේ වැඩිපුර කාලය ගත කරන්නේ. දැන් විශ්වවිද්‍යාලේ දරුවන් කියන්නේ තරුණ විදිහට හිතන අය. ඒ ගැන කතා කරන්නත් ඕන. ඔබතුමා මේ කැලණිය විශ්වවිද්‍යාලයේ මාධ්‍ය අධ්‍යනාංශයේ අධ්‍යක්ෂතුමා දැන් සංවේදන හා මාධ්‍ය ඒකකේ ඒ විතරක් නෙවෙයි ජ්‍යෙෂ්ඨ කතිකාචාර්යතුමා ඔබතුමා දැන් විශ්වවිද්‍යාල දරුවන්ට උගන්වන එක විතරද විශ්වවිද්‍යාලයෙන් කරන්නේ? අතරම අපේ ප්‍රමුඛතම කාර්යභාරය වන්නේ උසස් පෙළ විභාගයේ සමත් වෙලා විශ්වවිද්‍යාලයට පැමිණෙන දරුවන් ශික්ෂණය කරලා නව ලෝකයට ගැලපෙන විද්‍යාර්ථියෙක් විදියට, විද්වතෙක් විදියට, පුරවැසියෙක් විදියට ලෝකයට ගෙනියන එක. ඒක අපේ ප්‍රමුඛතම කාර්යභාරය. ඒ නිසා තමයි මේ රටේ මහජනතාව බදු මුදලින් විශ්වවිද්‍යාල නඩත්තු කරන්න. විශ්වවිද්‍යාලයක් වගේ ආයතනයක් දවසකට විවෘත කරලා තියන්න මිලියන ගාණක් වියදම් වෙනවා. දැන් ආචාර්යවරයාගේ වැටුප් ගෙවන තැන, සේවකයාගේ වැටුප් ගෙවන තැන ඉඳන් අපේ වගේ දුප්පත් රටක විශ්වවිද්‍යාල තුල අපේ දරුවන්ට නිදහසේ ඉගෙන ගන්න දෙන්න පුළුවන් හැම පහසුකම්ම දීලා තියෙනවා. මේ පහසුකම් ඉතා ඉහළ පහසුකම් නෙමෙයි. වෛද්‍ය පහසුකම්, නේවාසිකාගාර පහසුකම්, දැන් අද ගත්තොත් ඒ වයිෆයි පහසුකම්. වයිෆයි පහසුකම් සඳහා විශාල මුදලක් වියදම් කරනවා. විශ්වවිද්‍යාල පුවත්පත් මිලදී ගන්න මාසෙකට ලක්ෂ ගාණක් වියදම් කරනවා. ඒ හැම මුදලක්ම මේ රටේ බදු මුදලෙන් මහජනතාවගේ බද්දෙන් තමයි ගෙවන්නේ. දැන් අපිව විශ්වවිද්‍යාල පෝෂණය කරන්න, විශ්වවිද්‍යාලවල ඉගෙන ගන්න දරුවන්ගේ නිදහසේ අයට ඉගෙන ගන්න අවශ්‍ය කරන වියදම් ටික ගෙවන්නේ මේ 138 154 බස් එකේ එල්ලිලා යන මිනිස්සු. ඉතින් ඒ නිසා අපට ලොකු කාර්යභාරයක් තියෙනවා. ඒ බදු ගෙවන මිනිස්සුන්ට අපි සාධාරණයක් ඉෂ්ට කරන්න ඕන. ඒක විශ්වවිද්‍යාල කතිකාචාර්යවරුන් විදිහට අපි ඒ දරුවන්ගේ නැනනුව නෝන පාදලා වුන් ලෝකයට ගැලපෙන පුරවැසියෝ බවට පත් කරන ගමන්ම විශ්වවිද්‍යාල කියලා කියන්නේ නව දැනුම සම්පාදනය කරන තැන්. ලෝකේ විශ්වවිද්‍යාල බිහි වෙන්නේ නව දැනුම සම්පාදනය කරලා ඒ නව දැනුම සමාජ සංවර්ධනයේ තියෙන එක එක අංශවලට ලබලා දෙන්න. දැන් දෙවන ලෝක යුද්ධෙන් පස්සේ විශ්වවිද්‍යාලවලින් සම්පාදිත වෙච්ච නව දැනුම මගින් නව සංකල්ප, නව අදහස්, නව න්‍යායන් ගොඩනැගුණා. ඒවා තමයි පහුකාලීනව සමාජ සංවර්ධනයට දායක වුණේ. එතකොට මෙන්න මේ කාර්ය අපේ විශ්වවිද්‍යාලවලට පැවරෙනවා. අපි එතකොට මේ කාර්යයේ නියැලිලා ඉන්නවා. දැන් කැලණිය විශ්වවිද්‍යාලයේ මම සංවිධාන හා මාධ්‍ය ඒකකයේ අධ්‍යක්ෂකවරයා විදිහට අවුරුදු 3ක් දැන් කටයුතු කරනවා. අපේ විශ්වවිද්‍යාලයේ විවිධ පීඨවල සිදු කරන පර්යේෂණ විශේෂයෙන් වෛද්‍ය පීඨය, වාණිජ කල්මනාකරණ පීඨය, විද්‍යාපීඨය, මානව ශාස්ත්‍ර, සමාජ විද්‍යා වගේ පරිගණක තාක්ෂණ මේ වගේ විද්‍යාර්ථීන්, සිසුන්, ඒ වගේම මේ වගේ අධ්‍යන කටයුතු කරන කතිකාචාර්යවරුන් මේ අය සිදු කරන පර්යේෂණ සොයා ගැනීම අපි මාධ්‍ය හරහා ලෝකයට අරගෙන යනවා. එතකොට මේ රටේ රාජ්‍ය විශ්වවිද්‍යාල සම්බන්ධව විශාල විවේචනයක් තියෙනවා. බොහෝ අය හිතන්නේ රාජ්‍ය විශ්වවිද්‍යාල තමන්ගේ කාර්යභාරය හරියට කරන්නේ නැහැ කියලා. නමුත් චන්දන රාජ්‍ය විශ්වවිද්‍යාලවල විශාල වශයෙන් වැඩ කෙරෙනවා. නමුත් මාධ්‍ය වලින් ඒවට අවධානය යොමු කරන්නේ මද වශයෙන්. නමුත් අපට පුළුවන් වෙලා තිබෙනවා මම සංවේදනා මාධ්‍යකේ අධ්‍යක්ෂකවරයා වුණාට පස්සේ මේ සියලු මාධ්‍ය, විද්‍යුත් මාධ්‍ය, මුද්‍රිත මාධ්‍ය ආයතනත් එක්ක සම්බන්ධ වෙලා විශ්වවිද්‍යාලවල සිදු කරන නව දැනුම ලෝකයට ගෙන යන්න මේක සාර්ථක වෙලා තියෙනවා. ඇත්තටම චන්දන අපි මාසෙකට මගේ සංවේදනා මාධ්‍යයකගේ මගින් ජාතික පුවත්පත්වල මැදපිටු ලිපි 15කට වඩා පළ කරගන්නවා. මැදපිටුවක ලිපියක් පළ කරගන්නවා කියලා කියන්නේ ලොකු කාර්යයක්. ඒ විශ්වවිද්‍යාල විද්වතුන්ගේ අදහස් නම දැනුම. එතකොට අපි විශ්වවිද්‍යාල මගින් සොයා ගන්නා දේවල් ලෝක සමාජයත් සමගත් හුවමාරු කරගන්න ගමන්ම අන්තර්ජාතික සමාජයත් සමගත් හුවමාරු කරගන්න ගමන්ම අපිව පෝෂණය කරන 2,20,00,000 වුණ ජනතාව සමගත් මේ දේවල් අපි හුවමාරු කරගන්න ඕන. ඒක තමයි අපේ කාලීන වගකීම බවට චන්දනපත් වෙන්නේ. විශ්වවිද්‍යාල ආචාර්යවරයෙක් කියන්නේ විශ්වවිද්‍යාලයක් කියන්නේ දරුවන්ට අධ්‍යාපනය ලබාලා එතනින් නතර කරන කාර්යභාරයක් නෙවෙයි. විශ්වවිද්‍යාල ජ්‍යෙෂ්ඨ කතිකාචාර්යතුමන් පැහැදිලි කරා ඒ කටයුතු කොහොමද වෙන්නේ කියලා. දැන් ජ්‍යෙෂ්ඨ කතිකාචාර්යතුමනි විශ්වවිද්‍යාලය කොහොම අපිට මතක් වෙන්නේ මේ ඔබතුමා කිව්ව කාරණාව හරි සමහර හොඳ දේවල් පෙන්වන්නේ නැහැ මාද්දෙන්
එලියට බැස්සොත් උද්ඝෝෂණයක් කරොත් පාරට බැස්සොත් ඒ දේවල් විතරයි පෙන්වන්නේ. ඇත්තටම දැන් විශ්වවිද්‍යාලයේ තරුණ තරුණියන් ඇතුළු ආදරණීය නංගිල මල්ලි ඇතුළු දූල පුතාල ඇතුළු මේ රටේ තරුණ ප්‍රජාව දැන් අලුත් විදියට හිතන්න පටන් අරන් නේද? අපට ගනුදෙනු කරන්න වෙලා තියෙන චන්දන නවීන තරුණ සමාජයක් එක්ක ලෝකයක් එක්ක ඍජුවම අපි සම්බන්ධ වෙලා තියෙනවා. දැන් ඔබත් මමත් අපි ගෙවපු ළමා කාලයට වඩා අපි ගෙවපු පාසල් ශිෂ්‍ය අවධියට වඩා තොරතුරු සම්ප්‍රේක්ෂණය ඉතාම වේගවත් වෙලා තිබෙනවා. අපි හැමෝ අතේම තියෙනවා මෙවලම් ලෝකයක් එක්ක ඍජුවම ඉන්න තැන ඉඳන් සම්බන්ධ වෙන්න පුළුවන් මාධ්‍ය. එතකොට සජීවීව සම්බන්ධ වෙන්න පුළුවන් මාධ්‍ය. වගේම ක්ෂණිකව සම්බන්ධ වෙන්න පුළුවන් මාධ්‍ය. එතකොට අපට දැන් පැරණි සමාජයේ නම් අපි වේගයෙන් තොරතුරක් ගෙනියන්න භාවිතා කරේ ලියුම, තැපැල් පත. එහෙම නැත්නම් ටෙලිග්‍රෑම් එක. නමුත් අද ඊට වඩා වේගවත් වෙලා තියෙනවා. අපිට ඉන්න තැන ඉඳන් ලයිව් එකක් ඇවිල්ලා කියන්න පුළුවන් මගේ අදහස. එතකොට අදහස් ප්‍රකාශනය, අදහස් සම්ප්‍රේක්ෂණය විශාල වේගවත් වීමක් වෙලා තිබෙනවා. එතකොට මිනිසුන්ට නිදහසේ අදහස් ප්‍රකාශ කරන්න තියෙන අවකාශයන් පුළුල් වෙලා තියෙනවා. දැන් අපි වෙනදාට නම් අපේ අදහසක් කියන්න ජනමාධ්‍යයටම අපි එන්නට ඕන. එතකොට ඒ වගේ මිනිසුන්ට ඒවා ඇසුරු කරන ශ්‍රාවකයන්ට, පාඨකයන්ට ඍජුව තමන්ගේ ප්‍රතිචාර දක්වන්න බැරි වෙලා තිබෙනවා. මාධ්‍යවේදියෝ කියලා වෙනම පුහුණු පිරිසක් මේවා පෝෂණය කළේ. නමුත් දැන් අද පුරවැසියෝ මාධ්‍යවේදියෝ බවට පත් වෙලා තියෙනවා. පුරවැසියන්ට මාධ්‍ය අන්තර්ගතයන් සම්බන්ධව ෂණිකව ප්‍රතිචාර දක්වන්න පුළුවන් වෙලා තිබෙනවා. ඉතින් ලොකු වෙනසක් වෙලා තිබෙනවා. ඉතින් වැදගත් වෙන්නේ මෙන්න මේ වෙනස, මෙන්න මේ නිදහස සමාජ සංවර්ධනයට කොහොමද අපි දායක කරගන්නේ? එතකොට අදහස් දැක්වීම නිදහස් වූ පමණින්, අදහස් දැක්වීමේ මෙවලම් තාක්ෂණික මෙවලම් බහුල වූ පමණින්, ඒවා නිසි පරිදි සමාජ උන්නතිය සඳහා භාවිතා කළේ නැත්නම් සමාජයේ දියුණු වෙන්නේ නැහැ. ඒ නිසා අපට වැදගත් වෙන්නේ මේ ලබාගෙන තියෙන අවකාශය, මේ ලබාගෙන තියෙන නිදහස, මේ චින්තනයේ නිදහස, මේ මානසික නිදහස සමාජ උන්නතිය සඳහා කොහොමද දායක කරගන්නේ කියන එක අපි ඊළඟට කතා කරන්නට ඕනේ. මේ රටේ සංවාදයට බඳුන් වෙන්නට ඕනේ මේ දමිතා වේරන්දට මේ නොමිනේෂන් හම්බුනේ නැති එක නෙමෙයි. හරි, නැත්නම් අර කවුද අර මේ බුරියානි කඩේ තරුණයාට නොමිනේෂන් හම්බුනේ නැති එක නෙමෙයි ලොකුම ප්‍රශ්නේ. අපිට තියෙන මේ අවකාශයන් තරුණයන්ගේ සිතුවිලි අදහස් මේ මාධ්‍ය හරහා ඵල කරනකොට මේවට අපි අලුත් ආකෘති කොහොමද හදාගන්නේ? ඒවා ජනතාවගේ සුභසිද්ධිය සඳහා කොහොමද මේ අවකාශයන් භාවිතා කරන්නේ? ඒ ඔස්සේ කොහොමද ජනතාව මේ සමාජ සංවර්ධන කාර්යයට දායක කරගන්නේ? මෙන්න මේවා අපිට තියෙන ප්‍රශ්න. ඉතින් ඒ ප්‍රශ්න හඳුනාගෙන අපි සමාජය තුළ සංවාද සාකච්ඡා ගොඩනැගිය යුතුයි. ඉතින් විශ්වවිද්‍යාල තරුණයෝ ඔවුන්ට ලැබෙන අවකාශය ඇතුළු නායකත්වය ඇතුළු සූදානම් මේ කාලීන සංවාදයට. ඔවුන් අලුත් වෙනවා. ජේෂ්ඨ කච්චිකාචාර්යතුමනි, මේ ජනසන්නිවේදනය සහ මාධ්‍ය, දැන් මාධ්‍ය කිව්වහම දැන් අපි කියන එක වචනයක් සමහර දේවල් ක්ෂණිකව වෙනස් කරන්න පුළුවන්. ඒ නිසා මේ වචන භාවිතා කිරීමේදී සැලකිලිමත් වෙන්න ඔබතුමන් ජ්‍යෙෂ්ඨ කථිකාචාර්යතුමෙක් ජනසන්නිවේදනය සහ මාධ්‍ය අධ්‍යයනය සම්බන්ධයෙන් ඒ වගේ විතරක් නෙමෙයි මේ ලෝකේ පුරා ගිහිල්ලා රට රටවල් වල ගිහිල්ලා ඒ දැනුම් සම්භාරයක් තියෙනවා. ඉතින් ඔබතුමාට අපේ රටේ ජනමාධ්‍ය කොතනද තියෙන්නේ කියලා මම ප්‍රශ්නයක් කළොත් මොකක්ද තියෙන උත්තරේ? ඇත්තටම මෑත කාලීන මේ වගේම රජයක් බලයට පත් වෙන හැම වෙලාවකම මේ මාධ්‍ය වේදිකාව ගැන ප්‍රමුඛව කතා කරනවා. මොකද මාධ්‍ය තමයි මේ පාලනය පිළිබඳ, පාලන තන්ත්‍රයන් පිළිබඳව පණිවිඩ සමාජයට අරගෙන යන්නේ. ලෝකෙත් එහෙමයි. ඒකට ලෝකේම පාලනය කරන්නේ මාධ්‍ය. හරි, ඒකට මාධ්‍ය පසුපස තියෙන බහුජාතික සමාගම්. ඒකට මේවා අතර යම් විදිහක සම්බන්ධයක් තිබෙනවා. නිසා හැම ආණ්ඩුවක්ම, හැම බලයටපත් වෙන හැම පාලකයෙක්ම ආරම්භයේදී මාධ්‍ය ගැන කතා කරනවා. හරි, දැන් අපේ රටේ විලාසිතාවක් තමයි මාධ්‍ය ප්‍රතිපත්ති ගැන කතා කරන එක. මාධ්‍ය ආචාර ධර්ම කතා කරන එක. මාධ්‍ය නියාමනයන් ගැන කතා කරන, මාධ්‍යවේදියෝ හරියට වාර්තා කරන, මාධ්‍ය ආයතන හරියට මාධ්‍ය නිදහසෙන් අයිති ප්‍රයෝජන ගන්න, මෙන්න මේ වගේවා කතා කරාට හැබැයි මාධ්‍ය වෘත්තිකත්වයේ ගොඩනගන්න අවශ්‍ය කරන දේවල් කතා කරන්නේ නැහැ. මාධ්‍යවේදියාගේ සුභ සාධනය ගැන කවුද කතා කරන්නේ? එතකොට මාධ්‍යවේදියාගේ වැටුප ගැන කවුද කතා කරන්නේ? මාධ්‍යවේදියාගේ පුහුණුව ගැන කවුද කතා කරන්නේ? ඇත්තටම චන්දන, ඔබ මං හිතන්නේ දශකයකට වැඩි කාලයක් මේ රටේ ජනතාවගේ ජනතාව ප්‍රබුද්ධ කරන්න, ජනතාවට අවශ්‍ය කරන තොරතුරු අවශ්‍යතාවයන් ලබා දෙන්න, ජනතාව සක්‍රීයව සජීවීව තියන්න අවශ්‍ය කරන වාර්තා කරන කාලය නියැලෙනවා. මම දන්නවා ඔබ ලංකාව ඇතුලේ තියෙන පුහුණු වැඩසටහන් කීයකට ඔබ සහභාගී වෙලා තියෙනවා? ජනමාධ්‍ය අමාත්‍යාංශයෙන් පවත්වන පුහුණු වැඩසටහන් කීයකට ඔබට සම්බන්ධ වෙන්න ඉඩ ලැබිලා තියෙනවද? ඔබට විදේශ රටවල් වල ලෝකයේ තියෙන එක එක මාධ්‍ය ආයතන, විශ්වවිද්‍යාල මාධ්‍ය ඒ තැන් එක්ක සම්බන්ධ වෙන්න ඔබට කොච්චර අවකාශය ලැබිලා තියෙනවද කියන එක මම දන්නේ නැහැ. හරි, නමුත් මම හිතන්නේ නැතුව ඇති. හරි, එනිසා ඔබ තම තම නැනපමණින් වාර්තා කරනවා. නමුත් ඔබගේ මීට වඩා සේවයක් ගන්න පුළුවන් මේ රටට
වෘත්තිගතේ කොට නගනවා ඔබට හොඳ පුහුණුවක් අවශ්‍යයි ඔබගේ දැනුම යාවත් කාලීන කරන්න වැඩපිළිවෙලක් අවශ්‍යයි ඔබට හොඳ වැටුපක් අවශ්‍යයි ඔබට හොඳ වෛද්‍ය රක්ෂණ ආවරණයක් අවශ්‍යයි ඔබගේ ඔබගේ ජීවිතය සුඛිත මුදිත කළොත් විතරයි චන්දන ඔබගෙන් හොඳ වාර්තාකරණයක් අපට බලාපොරොත්තු වෙන්න ලැබෙන්නේ ඉතින් ඒ වගේම මේ රටේ ඉන්න සුවහසක් මාධ්‍යවේදී මිතුරන්ගේ ජීවිතය සුඛිත මුදිත කරන්නට ඕන මං හිතන්නේ චන්දන ඔබ අමනාප වෙන්නේ නැහැ මේ රටේ මාධ්‍යයේ තියෙන වහල් සේවය මේ රටේ මාධ්‍ය වේදියෝ තරම් සොච්චම් පඩියක් ගන්න වෙන කවුරුවත් නැහැ මේ රටේ මාධ්‍ය වේදියෝ ගන්න සොච්චම් පඩියක් මේ රටේ ගුරුවරයා ගන්න සොච්චම් පඩියක් මේ රටේ පොලිස් නිලධාරියා ගන්න සොච්චම් පඩියක් හැබැයි මේ මාධ්‍ය පොලිසිය පොලිස් නිලධාරියා ගුරුවරයා මේ සමාජය වෙනුවෙන් වැඩිපුරම වැඩ කරන කණ්ඩායම් මේ අය තමයි ජනතාවගේ ඥාණය සකස් කරන්නේ මේ අය තමයි ජනතාව ප්‍රබුද්ධ කරන්නේ මේ අය තමයි ජනතාවගේ සිතීමේම පුළුල් කරන්නේ ජනතාවට සදාචාර සම්පන්න සමාජයක් දායාද කරන ප්‍රමුඛතම කාර්යභාරයට කරන්නේ මේ භූමිකා තුන මෙහෙම ණය. ඉතින් අපි වහ වහාම මාධ්‍ය වෘත්තිකත්වයේ ගොඩනගන්නට අවශ්‍යයි. ඒවා නිකන් මේ ආයතන හදලා, පනත් හදලා, ඒ ආයතන වල ඩිරෙක්ටර්ස්ලා පත් කරලා නිකන් මේ හුදු පුහුණු වැඩසටහන් කරලා නෙවෙයි. මාධ්‍යවේදියාගේ පැවැත්ම සඳහා ජීවිතය සඳහා අපි ඇත්ත මැදිහත් වීමක් කරන්න අවශ්‍යයි. ඉතින් අපි කැලණිය විශ්වවිද්‍යාලයේ මාධ්‍ය ඒකකයේ යම් විදිහකට මේ සඳහා දායක වෙනවා අපි පුහුණු වැඩසටහන් කරනවා අපි මාධ්‍යවේදීන් හඳුනාගෙන විශ්වවිද්‍යාලයට ගෙන්නලා අපි ඒ අය පුහුණු කරනවා ඒක අපේ යුතුයකම ඔබ පුහුණු කරලා ඔබට හොඳ පසුබිමක් හැදුවොත් විතරයි ඔබගෙන් හොඳ වාර්තාකරණයක් හොඳ නිර්මාණයක් බලාපොරොත්තු වෙන්න පුළුවන් වෙන ඔබ තෘප්තිමත් වුණොත් විතරයි මේ රටේ 2 කෝටි 20 ලක්ෂයක් වෙන ජනතාව තෘප්තිමත් වෙන්නේ ඒ නිසා වහ වහාම අපි මේ අලුත් දිශානතින් වලට යොමු වෙන්නට ඕන එතකොට මාධ්‍ය වලට කරන චෝදනා කරනවා පක්ෂග්‍රාහී කියලා කියනවා මාධ්‍ය කොහොමටත් යම් විදිහක දේශපාලන පසුබිමක් එක්ක තමයි ලෝකේ මාධ්‍ය බිහිවෙන්නේ මාධ්‍ය ඉපදෙන්නම බලය තුලනය කරන්න. ඉතින් ඒක මාධ්‍ය කරනවා. හැබැයි මාධ්‍ය වෙනුවෙන් අපි මොනවද කරන්නේ? හරි. උදේ ඉඳන් හැන්දෑවේ නිින්දට යනකම් මිනිසුන්ගේ ගතසිත මනස පෝෂණය කරන, රංජනය කරන, සතුටට සොම්නසටපත් කරන මාධ්‍ය වෙනුවෙන් අපිට මොනවද කරන්න පුළුවන් වෙලා තිබෙන්නේ. ඉතින් ඒ නිසා මේවා අපි බොහොම පුළුල්ව විවෘතව චන්දන සාකච්ඡා කළ යුතුයි. මොකද යහපත් සමාජයක් ගොඩනගනකොට අලුත් රටක් ගොඩනගනකොට මේ කාරණා අපට අත්‍යවශ්‍යයි. යහපත් රටක් ගොඩනගනකොට අලුත් රටක් ගොඩනගනකොට හැම කාරණාවක් අත්‍යවශ්‍ය දේවල් බවට පත් වෙලා තියෙනවා. ජේෂ්ඨ කතිකාචාර්යතුමනි වර තවත් කාරණාවක් තුන ඔබතුමාගෙන් දැනගන්න මේ මෑත කාලයේ දැන් මැතිවරණ කාලයක් නේද ජනාධිපතිවරණය අවසන් වුණා මහමැතිවරණ ප්‍රකාශයට පත් කළා තියෙනවා මේ නව දේශපාලන පක්ෂ බිහි වෙන්න පටන් අරන් තියෙනවා. මම දැක්ක පහුගිය දවසක මේ එක්සත් ප්‍රජාතන්ත්‍රවාදී හඬ කියලා හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රංජන් රාමනායක මහතා පක්ෂයක් අරගෙන ඔහු පක්ෂයක් නිර්මාණය කළා. පක්ෂයේ ඔහු පක්ෂයේ සභාපතිතුමා පක්ෂයේ අයිතිකාරයා ඔහු මැතිවරණ ඉදිරිපත් වෙලා අලුත් දේශපාලන පක්ෂ ආරම්භ වෙන එක ප්‍රජාතන්ත්‍රවාදයේ ඉතාම හොඳ ලක්ෂණයක්. ඒකට අලුත් අලුත් අදහස් තියෙන මිනිස්සුන්ට ඒ වටා එකතු පාදා වෙලා තමන්ගේ අදහස් සිතඟියාවන් ජනතාවගේ අභිලාෂයන් මුදුන්පත් කර ගැනීම සඳහා භාවිතා කරන්න පුළුවන්. අපි මෑත කාලේ දැක්ක ප්‍රවණතාවයක් තමයි මේ රටේ තිබුණු සාම්ප්‍රදායික වාමාංශික දේශපාලන පක්ෂවල ක්‍රියාකාරීත්වය බිඳ වැටලා තිබෙනවා. ඒ වගේම දක්ෂිණාංශික පක්ෂ අර්ධ දක්ෂිණාංශික පක්ෂ මැදමාවතේ පක්ෂ මේ වගේ ලෝකයේ තියෙන දේශපාලන න්‍යාය සංකල්පත් එක්ක ගොඩනැගිච්ච මේ දේශපාලන පක්ෂ සහ ව්‍යාපාර බිඳ වැටිලා ජනතාව එතනින් එහාට ගමන් කරමින් ඉඳලා තියෙනවා. දැන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය බිඳ වට්ටගෙන තමයි පොදු ජන පෙරමුණ පොහොට්ටුව ආරම්භ වෙන්නේ. පාරම්පරික එක්සත් ජාතික පක්ෂය බිඳ වට්ටාගෙන තමයි සමගි ජන බලවේගය ආරම්භ වෙන්නේ. ජනතා විමුක්ති පෙරමුණ වෙනස් වෙලා තමයි ජාතික ජන බලවේගයේ බවට පත් වෙලා සියලු ප්‍රගතිශීලී කණ්ඩායම් එකතු කරගෙන ජනතා ව්‍යාපාරයක් එක්ක ජනාධිපතිවරයෙක් බිහි කරගන්නේ. එතකොට අර තිබුණු පැරණි ආකෘතිය දේශපාලන පක්ෂ යම් විදිහකට නවීකරණය වෙලා තියෙනවා. හැබැයි ඒ නවීකරණයම හරියට උනේ නැත්නම් විනාශයට හේතු වෙලා තියෙනවා. දැන් පොදු ජන පෙරමුණ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ නෙළුම් පොහට්ටුව ආරම්භ කරන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කැඩිලා. අද ශ්‍රී ලංකා නිදහස් පක්ෂෙත් ඉවරයි නෙළුම් පොහට්ටුවත් ඉවරයි. එක්සත් ජාතික පක්ෂය එක කැඩිලාපු පිරිසක් තමයි සමගි ජන බලවේගය පටන් ගන්න. අද සමගි ජන බලවේගයත් ඉවරයි එක්සත් ජාතික පක්ෂයත් ඉවරයි. ඉතින් ඒ නිසා මේ දැන් ඇත්තටම දේශපාලන පක්ෂයක් කියලා කියන්නේ දර්ශනයක්. දැන් පක්ෂයක් කියලා කියන්නේ බෝඩ් ලෑල්ලක් හෝ ඒකේ ලකුණ නෙමෙයි. දේශපාලන පක්ෂයක් කියලා කියන්නේ සමාජයේ ගොඩනගන ඊළඟ යුගයේ ගොඩනගන ඒ නායකත්වයේ දෙන ඒ දාර්ශනික චින්තනය. හරි. එතකොට ඒ චින්තනයත් එක්ක තමයි ජනතාව දියුණු කරන්නේ. අපි අපේ
වාසියට අපේ පාලකයෝ තමන්ගේ වාසියට අර පක්ෂ ඉඳන් මේ පක්ෂට එනවා මේ පක්ෂ ඉඳන් අර පක්ෂට යනවා එතන ලකුණ වෙනස් කරනවා අද ගෑස් සිලින්ඩරය කියනවා හෙට පුටුව කියනවා අනිද්දා බුලත් කොලේ කියනවා ඊළඟ සැරේ තව මොකක් හරි තරුව කියනවා ඉතින් මෙහෙම තමන්ගේ අවශ්‍යතාවයන් වලට බලලෝභීකම මත මුල් වෙලා ජනතාවගේ මතය පිට්පකට් ගහන්න තමයි පහුගිය කාලෙම කටයුතු කරලා තියෙන්නේ හැබැයි දැන් ඔබ කිව්ව අලුතින් බිහි වෙන පක්ෂය ඒ වගේ පක්ෂවලට අලුත් තරුණ කණ්ඩායම් වලට ඉඩකඩ තියෙනවා අලුත් දේශපාලන ව්‍යාපාර ආරම්භ කරන්න. හැබැයි මේ හැම තැනකදීම අර පහුගිය කාලේ වෙච්ච අතීතයේ වෙච්ච ඉතිහාසයේ වෙච්ච ඒ පාඩම් විශේෂයෙන්ම දේශපාලන පක්ෂ ගොඩනැගීම දේශපාලන පක්ෂ මාරු කිරීම දැන් සමහර නායකයෝ මේ මහා රජ පුටුව පෙනිපෙනී ඉඳලා පක්ෂේ මාරු කළා තමන්ගේ දේශපාලන ජීවිතේම විනාශ කරගත්ත උදාහරණ ඕන තරම් තිබෙනවා. ඉතින් පක්ෂවල ලාංඡන නැත්නම් පක්ෂවල ප්‍රතිපත්ති වෙනස් කරලා තමන්ගේ බලලෝභී කම නිසා පක්ෂ මාරු කරපු අයගේ දේශපාලන නිර්ණම ජනතාව විතාම කේන්ද්‍රීය ජනතාවේ ඒ ඉරණම් විසඳලා තියෙනවා. ඒ නිසා අලුත් පක්ෂ බිහි වෙන්නට පුළුවන්. හැබැයි මේ පක්ෂවලට ඔබගේ මගේ ජනතා අභිලාෂය මේ රටේ දෙකෝටි 20 ලක්ෂයක් වුණ ජනතාවගේ අභිලාෂයන් හඳුනා ගන්නට පුළුවන්කම තිබිය යුතුයි. කවුරු හරි කෙනෙක් ජනතාවගේ අදහස් පිටපකට් ගන්න අදහසින් පටු චේතනාවෙන් පක්ෂ ආරම්භ කරනවා නම් එවැනි පක්ෂවලට ඉඩක් නැහැ. එතකොට සමගි ජන බලවේගයටත් දෙමින් තියෙන්නේ ඒ දේ පොදු ජන පෙරමුණට උනේ ඒ දේ 69 ලක්ෂයක් දීලා ජනතා ජනාධිපතිවරයෙක් පත් කරගත්ත මහ විශාල ජනතා ව්‍යාපාරය 102.5%කට මිනිස්සු බැස්සුවේ ඒ පරම අභිලාෂය පක්ෂය හඳුනාගෙන නැහැ පක්ෂය ජනතාව වෙනුවෙන් සේවය කරන්නේ නැහැ කියන තීරණය නැත්නම් ඒ හැඟීම ජනතාවට දැනුණාට පස්සේ ඒ නිසා කවුරු හරි එනවා නම් මේ පැටිය අල්ලලා එළදෙන අල්ලන න්‍යායෙන් ජනතාව වේවන බලා ගන්න. ඒ නිසා මේ අලුත් දේශපාලන පක්ෂ ආරම්භ කරන්න පුළුවන් ඒක නිදහසේ ප්‍රජාතන්ත්‍රවාදී ලක්ෂණයක්. ඒ අය අතීතයෙන් ඉගෙනගෙන වගකීමෙන් කටයුතු කළ යුතුයි. ජේෂ්ඨ කතිකාචාර්යතුමා සඳහන් කර විදිහට නව දේශපාලන පක්ෂ බිහි වුණාට කමක් නැහැ ජනතා අභිලාෂයන් ඉටු කිරීමේ හැකියාව පවතින ඔවුන් ජනතාව වෙනුවෙන් යමක් කරන්න ඕන හඬක් නගන්න ඕන ඉටු නොවිය යුතු කරුණු කාරණා ඉස්මතු කරලා ඒ ජනතාව වෙනුවෙන් කටයුතු කළ යුතුයි. ඒ නිසා තමයි මේ පහුගිය කාලේ බිහි වුණු රංජන් රාමනායක මහතාගේ එක්සත් ප්‍රජාතන්ත්‍රවාදී හඬ වැනි පක්ෂ රටට අවශ්‍යයි. නමුත් ඒ පක්ෂ නායකයින් ඒ දේශපාලකයන් පාර්ලිමේන්තු නියෝජනය කරාට පස්සේ මහජන නියෝජිතින් බවට පත් වුණාට පස්සේ රටේ ජනතාව වෙනුවෙන් යමක් කළ යුතුයි අපි බලාපොරොත්තු වෙනවා. ඒ දේශපාලකයන් ඉටු කරයි කියලා. එසේ නම් ඉතින් අද රටට හඬක් වැඩසටහන කාල වේලාව ගත වෙලා තිබෙනවා. කැලණිය විශ්වවිද්‍යාලයේ ජන සංනිවේදන අධ්‍යනාංශයේ ජ්‍යෙෂ්ඨ කතිකාචාර්ය යෝගතමයි සංනිවේදන හා මාධ්‍ය අධ්‍යනාංශයේ අධ්‍යක්ෂතුමා මාධ්‍යක අධ්‍යක්ෂතුමා සමන් රාජපක්ෂ මහත්මයා ඔබතුමාට බොහොම ස්තුතියි මැදිරියට පැමිණීම සම්බන්ධයෙන්. ඉතින් කාල වේලාව ගත වෙලා තිබෙනවා. රටට හඬක් අද කාල වේලාව 90 වැඩසටහන නිමා කරන සියලු දෙනාට සුබ දවසක්.